ආයිබුවන් වලට සුබ දවසක්. ඔන්න ඉතින් අද ඔයාලට උදේ පාන්දරට එහෙම නැත්නම් හවසට තේ වෙනුවට බොන්න පුළුවන් ගොඩාක් රසවත් අපේ දේශීය පාන වර්ගයක් හදාගන්න විදිය වීඩියෝ එකකින් කරන්න යන්නේ. ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි. අපෙන් තුරන් වෙලා යන දෙයක්. මේ හබල පිටි කැඳේක රසටම හදාගන්න විදිය තමයි අද මම වීඩියෝ එකකින් කරන්න යන්නේ. ඉතින් ගොඩක් සිල්ලර බඩු කඩවල තියෙනවා, සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. ඔයාලට හොයාගන්න අපහසු දෙයක් නෙමෙයි. ඉතින් ඉස්සර ඉඳන්ම තියෙන දෙයක් මේ හබල පිටි කියන්නේ. දැන් ටික ටික වඳ වෙලා යනවා. නමුත් අපි අපේ චූටි දූ දරුවන්ට මේවා හඳුන්වලා දෙන්න ඕනේ, මේ ඖෂධීය දේවල්, මේ ගුණාත්මක දේවල්. ඉතින් ඈත අතීතයේ ඉඳන් සහල් වලින් හදන ලද ඉතාමත්ම ඖෂධීය වටිනාකමක් තියෙන දෙයක් තමයි මේ හබල පෙති කියන්නේ. ඉතින් වී ඇටේ තැලීමකට ලක් කරලා හදන දෙයක් තමයි. ඉතින් මේක කලින් පිසින ලද දෙයක්. අමයෙන් උනත් ගන්න පුළුවන්. ඔයාලා දන්නා ඇති හබල පෙති අග්ගල හදනවා, ලඩ්ඩු හදනවා. ඉතින් මම මීට කලිනුත් හබල පෙති වලින් රෙසිපි කිහිපයක් අරගෙන ආවා. හබල පෙති වලින් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන විදිය වලට කියලා දුන්නා. ඉතින් නැවත වෙනස් විදියකට අපි හදලා බලමු ඊගාව දවසේ. අද මම හදන්නේ ඔයාලගේ ශරීරයට අපමණ ගුණ දෙන හබල පෙති කැඳේක රසටම හදාගන්න විදිය. ඔයාලට මේක පැන් රසට හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පැන් රසට අකමැති අය, අගුණ අය මේක සාමාන්‍ය විදියට කැඳේකක් විදියට හදාගන්න, සීනි හකුරු දාන්නේ නැතුව. ඉතින් ඇත්තටම හබල පෙති කියන්නේ අපේ ශරීරයේ දාහය නිවන, ඒ වගේම ගැස්ට්‍රයිටිස් දුරු කරන ආහාර ජීර්ණ පද්ධතියේ රෝග රසකට ගුණ දෙන දෙයක්. හබල පෙති වලින් අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් පාලනය කරනවා. ඒ වගේම තමයි ඇන්ටි ඔක්සිඩන්ට් තියෙන එකක් තමයි හබල පෙති කියන්නේ. හබල පෙති සුදු හබල පෙති, රතු හබල පෙති කියලා දෙවර්ගයක් තියෙනවා. ඉතින් රතු හබල පෙති ගත්තොත් එහෙම ඒකේ ගොඩක් ගුණාත්මක බව වැඩි. ඉතින් පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයා මගේ චැනල් එකට අලුත් එක්කෙනෙක් නම් පල්ලෙ හැතින සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් දැනට එකතු වෙලා ඉන්න, මට අදහස් ලියන, ලයික් දාන, මගේ වීඩියෝස් බලන වලට ගොඩාක්ම ස්තුතියි. ඉතින් අපි යමු දැන් මේ කැඳේක රසටම හදාගන්න විදිය බලන්න. මේ තියෙන්නේ මම ගත්ත හබල පිටි පැකට් එක. මේක ග්‍රෑම් 250 පැකට් එකක්, රුපියල් 150යි මේක මම ගත්ත එක. ඒකෙන් මම මේ සැඳි තුනක් දාගන්නවා මේ විදියට. ඉතින් එක්කෙනෙකුට ලොකුම ලොකු වීදුරුවක් හදාගන්න තමයි අද මම මේ ප්‍රමාණවල් ගන්නෙ. සාමාන්‍ය විදියට බොනවා නම් මේක දෙන්නෙකුට ඇති. ඊට පස්සේ පොල් කිරි ගත්තා මම මිලිලීටර 300ක්. ඒ වගේම හකුරු. හකුරු ගත්තේ මම, ඔයාලට සීනි ගන්නත් පුළුවන්, එහෙම නැත්නම් මේක නිකන් හදා ගන්නත් පුළුවන්. අද මට හිතුණා මේක පෙන් රසට හදා ගන්න ඕනේ කියලා. මේ පිරිසිදු හකුරු. ඉතින් ඔයාලට ගන්න පුළුවන් කිතුල් හකුරු, එහෙම නැත්නම් සීනි, එහෙම නැත්නම් පැණි වුණත් මේකට දා ගන්න පුළුවන්. ඔයාලා මේක පෙන් රසට නැතුව හදා ගන්නවා නම් සුදු ලුණු, ගම් මිරිස් ඒ වගේ ටිකක් දාලා හදා ගන්න. ඊට පස්සේ මම හබල පෙති ටික සෝදගෙන ඇවිල්ලා පොඩ්ඩක් සෝදගන්න. සමහර හබල පෙතිවල හීනි වැල්ලක් අහු වෙනවා අඩියට. ඉතින් ගොඩක් ඒවයි නම් නැහැ. මම සෝදගෙන ඇවිල්ලා වතුර චුට්ටක් දාලා පෙඟෙන්න තිබ්බා මේ විදිහට. ඊට පස්සේ පොල් කිරි ටිකේ හකුරු ටික දිය කර ගන්න ඕන. ඉතින් වලට පුළුවන් මේක හීනියට කපලා හකුරු ටික දිය කර ගන්නත් මම ලේසියට බ්ලෙන්ඩර් ජයකර දාලා බ්ලෙන්ඩ් කර ගන්නවා පොල් කිරිත් එක්කම. ඉතින් මම ඒ විදිහට බ්ලෙන්ඩ් කරගෙන ආවා. ඉතින් හකුරු වල පොඩ්ඩක් බලන්න රොඩු ගතිය තියෙනවා නම් පෙරා ගන්න වෙනවා. ඊට පස්සේ මම උණු කරගන්න භාජනයට දාගත්තා. මම ලුණු ටිකකුත් එකතු කරනවා මේ පොල් කිරි ටිකට. ඉතින් දැන් හබල පෙති ටික හොඳට පෙඟිලා තියෙනවා. වතුර ටික අයින් කරගෙන ආවා. ඊට පස්සේ මම රටිඳි ටිකකුත් අරගත්තා. මේක රසටම හදාගන්න ගොඩාක් රසයි. රටිඳි ටිකක් දාගත්තොත් රටිඳි මෙච්චරක් විතර අරගත්තා. මම ඒක පුංචි කෑලි කඩාගත්තා දාලා. ඊට පස්සේ දැන් ලිපේ තියාගන්නයි තියෙන්නේ. ඉතින් පොල් කිරි ටික ඉස්සෙල්ලාම උණු කරගන්න ඕනේ. ටිකක් වෙලා රත් වෙනකොට තමයි අපි අනිත් දේවල් දාගන්න ඕනේ. ඉතින් මම මෙහෙම තියලා හැඳි ගානවා. ඉතින් මේක හැඳි ගා ගන්න තියපු වෙලේ ඉඳන් නැත්තම් කිරි ටික කැටි ගැහේ. ඔන්න දැන් ටිකක් උණු වීගෙන එන්නේ. මම හොඳටම පෙඟුණු හබල පෙති ටික දාගන්නවා. ඔයාලට මේක මුලින්ම දාගත්තත් එහෙම හබල පෙති ටික ඔදිය වෙලා වගේ යනවා. මොකද හොඳටම හබල පෙති දැන් පිඟිලා තියෙන්නේ. ඊට පස්සේ දාලා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. ඉතින් බලන්න ඔයාලගේ රස අනුලුණු සීනි ප්‍රමාණය ඇතිද කියලා. ඊට පස්සේ මම එකතු කරගන්නා මේකට රටිඳි ටික. ඕනේ දැන් ගොඩාක් උතුරගෙන එනවා. ඉතින් ලිප අඩු කරගන්න ඕනේ වෙලාවට උතුරලා යයි නැත්තම්. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා ලිපෙන් අයින් කරගන්නයි තියෙන්නේ. ඔයාලට මේක පෙන් රස නැතුව හදා ගන්නවා නම් සුදු ලුණු, එතකොට ගම් මිරිස් ටිකක්, කරපිංච ටිකක් මම එදා කැඳ එකක් හැදුවා හාල් වලින්, ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඒවා බ්ලෙන්ඩ් කරලා කිරියකට දාලා ඊට පස්සේ හබල පෙති ටික දාලා කලවම් කරලා අරගන්නත් පුළුවන්.
मम्मे वीदुरुट दें दागान्ना पुलवा मेक वाट शीतल करला फ्रिज के धार तीर बोड़ना पुलवा हरिम रसाई मेक इत मन रसम टीका बील बेलू अतम हरिम रसाई वगेम तमें मेक हरिम गुण पानयाक वाट उदय पांद्र तवा तीना बोड़ना इधा मम कील दून विन सिद्धिट हदागान इधिया खावली इत मेक हालांकि अतरी पत्र बोड़ पुलवा मेव किसी दिया अगुण देवाले मे हेब वाला दी वेडी आवती है सीन वेडना सीन रसट हदागा पेन रसट इति वाला हदल बला मगे वीडियो के विन वगे हम बल लाइक दस क्लियर वगेम सब्सक्राइब कर नाम सब्सक्राइब कुदाले कतने इत नवत वीडियो के किंग अभी हाँ गिंग नाम शुभ दस निरोगी दिव्या काल शीलम दिनाट।